ඉල්ලීම සහ කරුවල ගස්වැව පිහිටි ස්වභාවික වනාන්තර පද්ධතිය තුල හෙක්ටයාර 100ක පමණ ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම කපා ගිනි තබා ඩෝසර් කර තිබෙනවා. මෙසේ විනාශ කර ඇත්තේ කරුවල ගස්වැව මුරුක් වටවන පිහිටි හෙක්ටයාර 100කට ආසන්න භූමියකුයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම ස්වභාවික වනාන්තරයේ මෙසේ කපා විනාශ කර ඇත්තේ යලි වන වගා කිරීමට බවටයි පරිසර වේදීන් චෝදනා කරන්නේ. මේ වනාන්තරය තුල ඇති බුරුත කළුවර මී ඉඟිනි වැනි වටිනා ශාකු රසක් විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ. මේ වනාන්තර පද්ධතිය විනාශ කිරීම හේතුවෙන් අලිමිනිස් ගැටුම තවත් උග්‍රවනු ඇතැයි ජනතාව චෝදනා කරනවා. කොහොඹ සහ කායා වගාව සඳහා මෙම ප්‍රදේශය තෝරාගත් බවයි පුත්තලම දිසා වන නිලධාරි සරත් කුමාර මහතා පවසන්නේ. මහිලා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් අවශ්‍ය වෙති බවද දිසා වන නිලධාරිවරයා පවසනවා. මේ පිළිබඳව විරෝධය පළ කරන ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ වයඹ හඬ පරිසර සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් මහතා. ශ්‍රී ලංකා කාර්යාකරයි UMP කාර්යාකරත් පොහොට්ටු කාර්යාකරයි JP කාර්යාකරත් මේ විනාශ කරන්නේ අපේ මාතෘ භූමියේ තියෙන ගස්කොළන්. කැසට් කරලා තියෙනවා මේක අභය භූමියක් විදිහට, තබ්බෝ අභය භූමිය විදිහට. ජනතාව දන්නේ මේක වනජීවි දෙපාර්තමේන්තුවයිද වනරක්ෂණ දෙපාර්තමේන්තුවයි එකක්ද කියලා. හැබැයි වනරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි මේක මේ වැඩේ කරන්නේ. වනජීවි දෙපාර්තමේන්තුව බකන් නිලාගෙන ඉන්නවා මේකට මැදිහත් වෙන්නේ නැතුව. මේ අතරේ මාදම්පී පොතුවිල ප්‍රදේශයේ මහා පරිමාණ බොරුළු කැපීමක් ප්‍රදේශීය ජනතා විරෝධය මත නතර වූ බව වාර්තා වනවා. ටිප රත යොදා ගනිමින් මහා පරිමාණ බොරුළු කැපීම ප්‍රදේශීය ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සිදු කළ බව ජනතාව පවසනවා. ජනතාවගේ සහාය ඇතිව පොලිසිය එම ස්ථානයේ වටලනු ලැබුවා. බොරුළු කැපීමේ නිරතය පවසා ඇත්තේ අදාළ ස්ථානයේ ප්‍රතිසංස්කරණයට බොරුළු කපන බවයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.